අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් අවධානම තීව්‍ර වීමත් සමග බස්නාහිර වයඹ පළාත්වල සියලු පාසල් හෙට සිට ලබන 30 වන දාක්වා වසා දැමේ. ත්‍රිකුණමල අධ්‍යාපන කලාපෙත් සියලු පාසල් වසා දමයි. මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් 15ක් වසා දැමීමට පියවර. කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීමට ගාල්ල කලුතර ගම්පහ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ග්‍රාම සේවා වසම් රැසක් හුදකලා කරයි ත්‍රිකුණාමලයේ සුව විරුවන්ගේ දුක පසුගිය කාලයේ කොවිඩ් පැතිරීම පාලනයේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගත්තා අගමැති ජාත්‍යන්තරයට කියයි වේගවත් ව්‍යාප්තියක් සහ භයානක කොවිඩ් ප්‍රභේදය හමුවේ තෙවන රැල්ල මර්ධනයට ගෙන ඇති පියවර ප්‍රමාණවත්ද ගම සමග පිලිසඳර ප්‍රගතිය බලන්න ජනපති හල්දු මුල්ලට යයි දැන් දේශීය පුවත් වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සීලම පාසල් පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා තැබීමට කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා ප්‍රකාශ කළා රට තුල පවතින COVID-19 වෛරස් වසංගතයේ හමුවේ මේ වන විට දැඩි අවධානම් තත්ත්වයකට පත්ව ඇති බස්නාහිර හා වයඹ පළාත්වල පාසල් පෙර පාසල් හා පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා ප්‍රකාශ කළා. රජය තීරණය කරන් තිබෙනවා අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා බස්නාහිර හා වයඹ පළාත්වල පිහිටලා තිබෙන සියලුම පාසල් පෙර පාසල් හා පිරිවෙන්වල පන්ති නොපැවැත්වීමට. ඒ කියන්නේ මේ සතියේ අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල්වල පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම වෙනසක් නැහැ. මේ පිළිබඳ වෙනසක් තිබෙනවා නම් අපි වහාම දැනුම් දෙනවා. අපි ඉතාමත් ඕනෑකමින් අපේ දෙමව්පියන්ට දූ දරුවන්ට කියන්න කැමතියි විවෘත කරලා තිබෙන පාසල් තුල සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදීම අතිශයින් වැදගත් කියලා. මේ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව මොනරාගල හා බුත්තල අධ්‍යාපන කලාපවලට අයත් පාසල් 15ක්ද අප්‍රේල් 30 වනදා දක්වා වසා තැබීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ අවධානයට ලක් වූ බුත්තල අධ්‍යාපන කලාපයේ පාසල් 4ක්, සියඹලාණ්ඩුව අධ්‍යාපන කලාපයේ පාසල් 6ක් හා මොනරාගල අධ්‍යාපන කලාපයේ පාසල් 5ක් මෙලෙස වසා තැබෙන බවයි මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. එසේම පවතින තත්ත්වයේ හැමේ මැදේම පළාතේ පාසල් විවෘත කරන්නේද වසා තමන්නේද යන්න පිළිබඳව හෙට දින ආණ්ඩුකාර ලලිත්‍යෝ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කරන බව මැදේම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා පවසනවා. අපි මධ්‍යම පළාත ආශ්‍රිතව තීරණයක් ගන්න විශේෂයෙන්ම මධ්‍යම පළාතේ තියෙනවා COVID-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවක් මේ මෙහෙයුම් කමිටුව සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් පොලිසිය ඇතුළු අනෙකුත් සියලු මංශ රාජ්‍ය අංශයේ සියලු නිලධාරීන්ගෙන් සමන්විතයි. එතකොට අපි පළාතට ආශ්‍රිතව තීරණයක් ගන්නවා නම් අපි අධ්‍යාපන බලධාරීන්ුත් එක්ක ඉන්නවා. මේ කමිටුවෙන් තමයි අපි තීරණය ගන්නෙ. හෙට අපි හවස 2:00 මේ කමිටුව කැඳවල තියෙනවා ගරු ආණ්ඩුකාරතුමා. මේ අතර ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සීලමු පාසල්ද යලි දෙනුම් දෙන තුරු වසා දෙමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය ඊයේ දින කටයුතු කළා. රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම සේවා වසම් කිහිපයක් අද රාත්‍රී 8 සිට හුදකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ ගම්පහ කලුතර ත්‍රිකුණාමලයේ හා ගාල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද රාත්‍රී 8 සිට හුදකලා කෙරුණා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ පොල් හේන හීරළු ගෙදර කළුවක්කල යන ග්‍රාම සේවා වසම් සහ මිනුවන්කොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නපත්ත නැගිනහිර ග්‍රාම සේවා වසමද හුදකලා කෙරුණා. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත පැලවත්ත උතුර සහ පැලවත්ත නැගිනහිර යන ග්‍රාම සේවා වසම්ද අද රාත්‍රී 8 සිට හුදකලා කෙරුණා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ පුම්පුහාර ග්‍රාම සේවා වසමද අද රාත්‍රී 8 සිට හුදකලා කෙරුණා. මේ අතර ගාල දිස්ත්‍රික්කයට අයත් රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්කොට හා කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම්ද අද රාත්‍රී 8 සිට හුදකලා කෙරුණා. දිවුලපිටිය ප්‍රදේශයේ COVID-19 වෛරසය ආසාදනය වූ
පුත්කලින් 42 දෙනෙකුට අහුරු වී තිබෙනවා. ඔවුන් සියලු දෙනා විනෝද චාරිකා සඳහා සහභාගී වී ඇති පුත්කලින්ගේ ආශ්‍රිතයින් බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. ඒ අනුව පැවති උත්සව සමයෙන් පසු දියුල පිටිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 242ක්. කලුතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ ගාල්ල හිරිඳුම ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකින් තිදෙනකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. මව පියා හා දියණියට එලෙස වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම සඳහා සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. මීකොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද කොවිඩ් 19 වෛරස් ආසාදිතක බවට තහවුරු වී ඇති අතර ඒ අනුව අදාළ පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් 12 දෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. හැටන් පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී තිබෙනවා. ආසාදිත පොලිස් කොස්තාපල්වරයා උදරයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද දින දික්කොය මූලික රෝහල වෙත ගිය අවස්ථාවේදී දික්කොය මූලික රෝහලේදී සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහු කොවිඩ් 19 ආසාදිතක බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින බිංගිරිය විලත්ව ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමන ලෙස එම කර්මාන්ත ශාලා අසලට එක් වූ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටීමත් සමග එම ස්ථානයේ අද පෙරවරුවේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුගිය දින කිහිපය තුළම මෙම කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතත් කර්මාන්ත ශාලාව වසා නොදමා තවමත් පවත්වාගෙන යන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මේ අතර ත්‍රිකුණාමලයේ මහරෝහලේ හෙදියන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන හෙදියන් 5 දෙනෙකු මෙලෙස ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම වාට්ටුවේම සේවය කරන තවත් හෙදියන් කීප දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ සඳහා රෝහලේම පිහිටි නිල නිවසක් අදාළ පිරිසට ලබා දී ඇති අතර ඔවුන්ට නිසි පහසුකමක් මෙතෙක් ලබා දී නොමැති බවට තොරතුරු අපට වාර්තා වුණා. පවතින වසංගත තත්ත්වයේ හමුයේ උවද සුව විරුවන් මෙලෙස පීඩා විඳින පසුබිමක බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බව අප සිහිපත් කර සිටිමු. ඉන්දියාවේ 5 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් රෝගීන් 354,531 දෙනෙකු වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. නව දිල්ලිය අලහබාද් ඇතුළු නගර රැසක රෝහල්වල මේ වන විට ඇඳන් නොමැති තත්ත්වයක් හමුවේ ජනතාවට නිවෙස්වලට වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇති බවද විදෙස් වාර්තාවන්හි දැක්වෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය උත්සන්න වීමත් සමග දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත රජය විසින් හෙට සිට සති දෙකක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමටයි තීරණය කර ඇත්තේ. කර්ණාටක ප්‍රාන්තයෙන් ඊයේ දිනේදී නව කොවිඩ් රෝගීන් 34,804ක් සොයාගෙන ඇති අතර ප්‍රාන්තයේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 13 ලක්ෂයකට අධික වනවා. ඉන්දියාවේ මේ දිනවල පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හැමේ ඉන්දියාවට සහාය පළ කිරීමට මේ වන විට ලොව බොහෝ රටවල් කටයුතු කර තිබෙනවා. ඒ අනුව චීනයේද ඉන්දියාවට සහාය පළ කර ඇති අතර ඔක්සිජන් බහලුම් 800ක ප්‍රමාණයක් හොංකොං සිට අද දිල්ලි දක්වා රැගෙන විත් තිබෙනවා. ඉතාම වේගයෙන් පැතිරී යන සහ දරුණු ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති වත්මන් කොවිඩ් ප්‍රභේදයේ හැමුවේ රටේ මතුවෙමින් පවතින කොවිඩ් 3 වන රැල්ල පාලනය කිරීමට ගෙන ඇති තීන්දු තීරණ ප්‍රමාණවත්ද කවුරු කොහොම වහන්න හැදුවත් හංගලා කතා කරත් ඇත්ත තත්ත්වය තමයි අපේ රටේ කොවිඩ් 3 වන රැල්ල දැන් ඇවිල්ලා තියෙන්නේ. කලින් අවස්ථා දෙකටම වඩා මේ 3 වෙනි රැල්ල මතු කළ කොවිඩ් ප්‍රභේදය ඉතා දරුණු බවට සෞඛ්‍යංශ මේවන විටත් අනතුරු හඟවා තිබෙනවා.
ඒක මේ දවස්වල තියෙන සජීවී උදාහරණ වලින් හොඳින් පැහැදිලි වෙනවා විශේෂයෙන්ම තරුණ පරම්පරාව මෙවර තුන්නර රැල්ලේ ඉලක්කේ බවටයි පත්ව තිබෙන්නේ පැහැදිලිවම මේකෙන් තේරුම් ගන්න ඕන රජය සෞඛ්‍ය අංශ සහ සියලුම මේ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන් රටේ ජනතාව රටේ තරුණ පරම්පරාවට බලපෑමක් එල්ල වෙනවා නම් ඒක රටේ කොඳුනාරටියට එල්ලවන බලපෑමක් කියන එක ඒ වගේම පළමු දෙවන කොවිඩ් රැල්ලේදී වාර්තා වුණාට වඩා දැන් පාසල් වයසේ පසුවන දරුවන් කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා මෙවැනි තත්ත්වයක් තුල අප ගෙන ඇති තීන්දුව තීරණ ප්‍රමාණවත්ද මේ කොවිඩ් පාලනයට පසුගිය සිකුරාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් මර්ධනය සඳහා වන රජයේ සෞඛ්‍ය ආරක්ෂකාංශය ඇතුළු සියලු අංශ එක්ව මාධ්‍ය හමුවක් පවත්වා රටේ ජනතාව දැනුවත් කළා එදා රටේම ජනතාව තුළ යම් විශ්වාසයක් තිබ්බා දින 3ක අදි සතියන්ත නිමාඩුවක් තියෙන නිසා කිසියම් දැඩි තීරණ වලට රජය පැමිණුණු ඇති බවට නමුත් සිදු වූයේ ජනතාවගෙන් ඉල්ලීමක් කිරීම පමණයි සංචාරය කරන්න එපා පාටි දාන්න එපා සැනකෙලි පවත්වන්න එපා කියලා දැන් ඇහුවද ඔය කියන දේවල් මේ නුවර එළිය තත්ත්වේ අවුරුදු උත්සවත් නුවර එළිය තිබ්බා මේ වගේ අපිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දකුණු පළාත නැගෙනහිර රජ රට මධ්‍යම පළාත මේ හැම පළාතකින්ම ජනතාවේ ක්‍රැස්වීම් උත්සව පැවැත්වීම ඇතුළු නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරන සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබෙනවා තවත් විශාල ප්‍රශ්නයක් රටේ ජනතාව විමසන ප්‍රශ්න අපි මේ ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන උපකාරක පන්ති වහලා ඒත් පාසල් පෙර පාසල් දිවාසුරකු මධ්‍යස්ථාන විවෘත කරලා අනිත් අතින් ගත්තහම රාජ්‍යාංශයේ අවම සේවක සංඛ්‍යාවක් වාර්තා කළ යුතු බව කිව්වට පෞද්ගලික අංශයයි රටේ වැඩි හැබැයි කලින් වගේ දැඩි තීන්දුව තීරණ නීති උපදෙස් තාම නැහැ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා එමෙන්ම ඉල්ලීම් සිදු කරමින් සිටිනවා ඒ අනුව කටයුතු කරන්නට කියා ප්‍රවාහනයේදීත් මාර්ගෝපදේශ නිසියාකාරයෙන් පිළිපදින්න කියලා කිව්වත් පාර්ට බහැලා බලන්නකෝ ඇත්ත తত্ত্বය විදේශ රටවල සිට පැමිණෙන පිරි සංචාරකින් සිය ගණනින් ලංකාවට තාම එනවා දැඩි තීන්දුවක් තීරණයක් නැහැ විශේෂයෙන්ම ලෝකයේ මරණ මංචකයේ බවට අදවන විට පත්ව තිබෙන ඉන්දියාවෙන් ගුවන් යානා එනවා අපේ ගුවන් යානා ඉන්දියාවටත් යනවා කඩවල් වල ආපන ශාලාවල පාරේ තොටේ ආයතන වල පාසල් වල පළමු රැල්ලෙදි වගේ නෙවෙයි වැඩි දිනක් ගණන් ගන්න නැහනේ අවුරුද්ද සමරුවා වගේම සාප්පු සවාරි ඔහේ යනවා සාද පවත්වනවා උත්සව පවත්වනවා එකිනෙකා බොහොම සුහදව මිත්‍රශීලීව ආශ්‍රය කරනවා කතා බහ කරනවා මේ සියලු ලක්ෂණ වලින් පෙනී යන්නේ අපි කොවිඩ් තුන්වන රැල්ල මේ දැඩි භයානක අවදානම් ප්‍රභේදය ගණන් නොගෙන සිටීමයි ඉන්දියාව අදවන විට විශාලා මහනුවරක් වී ඇත්තේ මේ ගණන් නොගැනීම නිසා බව අමතක කරන්න එපා අපි එකිනෙකා හරිහැටි මේ දේවල් තේරුම් අරගෙන මාර්ගෝපදේශ නීති රීති සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කටයුතු කිරීම දැම්ම මේ මොහොතේම ආරම්භ නොකළොත් මතක තියාගන්න ඔබට කොවිඩ් මරුවාගෙන් ගැලවීමක් නැති බව ඒ වගේම ජනතාව එහෙම නොකරනවා නම් හෝ ජනතාවගේ නඩුපාඩුවක් සිදුවනවා නම් ඇයි බැරි රජය සෞඛ්‍යංශ ප්‍රමුඛ ආරක්ෂකංශ ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන දැනුමක් ඇති ප්‍රධානීන්ට නිලධාරීන්ට සහ බලධාරීන්ට දැඩි තීන්දුව තීරණ ගන්න බැරි මොනව කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනේ මේ අප ඉදිරිපත් කළේ මුළු මහත් රටේම ජනතාව වගකිය යුතු මාධ්‍ය ආයතන ලෙස අප වෙත ඉදිරිපත් කරන ප්‍රශ්න මේ ප්‍රශ්නවලට වගකිය යුත්තන් වගකීමෙන් යුතු පිළිතුරක් ලබා දෙනු ඇතැයි ජනතාව වෙනුවෙන් අප විශ්වාස කරනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 77 වන සැසිවාරය අමතුම් ලැබුවා. ඒ වීඩියෝ තාක්ෂණය ඔසේ. අද සිට ලබන 29 වන දින දක්වා පැවැත්වෙන 77 වන සැසිවාරයේ තේමාව වී ඇත්තේ ආසියානු හා පැසිෆික් කලාප සහයෝගීතාවයේ පෙරටත් වඩා සවිමත්ව අර්බුදයන් තුලින් නැවත නැගිටිමු යන්නයි. Madam Executive Secretary, Chairperson, Excellencies, I'm pleased to be able to address you. එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජීය කොමිසමේ 77 වෙනි සැසිවාරය ඇමතීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. වර්තමානයේ පවතින අභියෝග හමුවේ උවත් මෙම සැසියට එක්වීමට ලැබීම අපට ඉතා වැදගත් වෙනවා. වසංගත තත්ත්වයේ හමුවේ ආර්ථික හා සමාජ තත්ත්වයේ නැවත ගොඩනැගීම සඳහා අප සැවම උපාය මාර්ගික සැලසුම් සකස් කරමින් සිටින කාල වකවානුවක මෙම සැසියේ තේමාව ඉතා කාලෝචිත හා වැදගත් බවයි මගේ විශ්වාසය.
පසුගිය කාලයේ COVID-19 පැතිරීම පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගත්තා විශේෂයෙන් COVID රෝගීන් හඳුනා ගැනීම ඔවුන්ගේ සම්බන්ධතා ඔස්සේ නිරෝධායන ක්‍රියාවලිය පවත්වාගෙන යාම නිරෝධායන සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා අවම මරණ අනුපාතයක් පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා ශ්‍රී ලංකාවේ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් තිබෙනවා නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් වසංගත තත්ත්වය පාලනය කිරීමට උපකාරී වුණා ශ්‍රී ලංකිකින් ලක්ෂයක් එන්නත් කිරීමට අප රජයට පසුගිය පෙබරවාරි මාසයේදී හැකි වුණා මෙම පසුබිම මත වසංගත තත්ත්වය හමු වුවත් ශ්‍රේෂ්ඨ කිහිපයක් ඔස්සේ ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගැනීමට අප ක්‍රියා කළා ඒ වගේම අපනයන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සංචාරක ව්‍යාපාරය පසුගිය ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කිරීමටත් අපිට හැකි වුණා ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට ණය සහන ලබා දෙමින් ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන් රසක් ක්‍රියාත්මක කළා I wish you for coming sessions every success thank you දන්න ලෝකේ නොදන්න දොරතුරු සොයා යන do you know that do you know දන්න ලෝකේ නොදන්න දේ ගැන සොයා යන ගමනේ අපි අද කතා කරන්නේ මේ කාලේ හැටියට අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ගැනයි මුළු ලෝකයටම බලපෑම් කරමින් තිබෙන COVID-19 වෛරසය ආරම්භයට වඩා මේ වන විට එහි විවිධ විකෘති ප්‍රභේද ඇති බවට පරීක්ෂකීන් සොයාගෙන තිබෙනවා ලංකාවේ කොවිඩ් තත්ත්වය ගත්තොත් අපට කොවිඩ් තේවන රැල්ලකට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකරමින් අපිම සමරපු අලුත් අවුරුද්ද නිසා මේ විදිහට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාගත රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වෙනවා. මේ වන විට මෙය නව වෛරස් ප්‍රභේදයක්ද යන්න සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂණ ආරම්භ ඇති පසුබිමක මින් දැඩි බලපෑම් එල්ල විය හැක්කේ තරුණ ප්‍රජාවට බවටයි තහවුරු වී තිබෙන්නේ මේ නව වෛරස් ප්‍රභේදයේ විශේෂ ලක්ෂණේ වන්නේ බොහෝ වේලාවට උගුරේ වේදනාවට අමතරව නියුමෝනියා තත්ත්වයක් උද්ගත වීමයි මින් දැඩි බලපෑම් එල්ල වීමට ඉඩ කඩ තිබෙන්නේ පෙනහළු වලටයි කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මේ වන විට ලංකාව තුල පැතිරෙන බවට තොරතුරු වාර්තා වෙනවා අලුත් ප්‍රභේදයේ තියෙන විශේෂ ලක්ෂණේ තමයි බොහෝ වේලාවට උගුරේ වේදනාවටත් අමතරව ඒ රෝග ලක්ෂණ එන්න කලින්ම සමහර වේලාවට නියුමෝනියා තත්ත්වයක් එන්නේ මේ නිසා රෝගීන් බොහෝ වේලාවට හුස්ම ගැනීමේ අපහසුතාවය උත්සන්න වෙනකන් රෝගය දිවෙන බව දන්නේ නැහැ මෙන්න මේක හේතුව නිසා අපි වඩාත් පරිස්සම් වෙන්න ඕනේ මොකද රෝගය උත්සන්න වුණයින් පස්සේ ප්‍රතිකාර කිරීම අපහසුයි ඒ නිසා ඉදිරියේ දෙන දින කීපය තුල ඔබේ ප්‍රදේශයේ හෝ ඔබේ පවුලේ හෝ රෝගී කීටියන ඔබ සතු රෝග ලක්ෂණ ගැන අවධානය යොමු කරන්න. යන්තම් හෝ හුස්ම ගැනීම අපහසුතාවයක් තියෙනවා නම් එක දිගට හුස්ම අල්ලගෙන 10ට වඩා ගණන් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරනකොට හදියක් එනවා නම් වහාම ඔබ වෛද්‍ය උපදෙස් ගන්න. මොකද මූලික අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ගැනීම මගින් රෝගය උත්සන්න වෙලා දැඩි සත්කාර එකකට යන්න තියෙන අවධානය ඔබේ අඩු වෙනවා. එහෙම නැතුව රෝගය උත්සන්න වෙනකල් හිටියොත් ඔබට බොහෝ වෙලාවට කිසිම ප්‍රතිකාරයක් කරගැනීමේ බැරි අසාධ්‍ය තත්ත්වයකට පත්වන්නට පුළුවන් ඉක්මනින් මේ වන විට අසල්වැසි ඉන්දියාව එකම මලගමක් වී ඇති පසුබිමක අපි එලෙස වගකීම් විරහිතව කටයුතු නොකිරීම තුළින් අපිත් ඉන්දියාව බවට පත්වීම වළක්වා ගැනීම ඇත්තේද අප සතුවයි Do you know? ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ බක්පර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ සියත අමාවැස පෝදා සජීව විකාශය අදගෙන ආවේ හේයතුඩුව පුරාණ රජමහා විහාරස්ථානයේ සිටයි. ලක්දිව ශාසන ඉතිහාසයේ සංදිස්ථානයක් සනිටුහන් කළ උතුම් බක්පුන් පොහොය බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදු වූ ඓතිහාසික දිනය වශයෙන් සැලකෙනවා. එවකට මෙරට උතුරු ප්‍රදේශයේ සිටි චූලූදර මහෝදර සහෝදරයන් අතර මිනි අසුනකට ඇති වූ සංග්‍රාමය සමුදයකට පත් කරනු වස් බක්පොහොදා භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන්. බක්පෝදා සියත අමාවැස්ස වැඩසටහන් මාලාව අද අලුයම හේයන්තුඩුව පුරාණ රජමහා විහාරස්ථානයේදී ආරම්භ වුණා. පූජ්‍ය පානකාවී පේමරතන නාහිමියන් විසින් පිරිස අෂ්ටාංග සීලෙහි සමාදන් කරවීම සහ උදෑසන සම්බුද්ධ පූජාව පවත්වනු ලැබුවා. පූජ්‍ය දියතලාවේ පියදාස හිමියන් සහ පූජ්‍ය පොතානීගම සුමනරතන හිමියන් විසින් පැවැත් වූ සුමధుර ධර්ම දේශනාවන් පැවැත්වුණේ ඉන් අනතුරුවයි. සිත් පහන් වේවා කෙටි ධර්ම දේශනය පෙරවරු 9:30
ඉහළට ආරම්භ වූ අතර එය පවත්වනු ලැබුවේ කිරිබන්නාරේ විජිත හිමියන් විසින්. පෙරවරු 10ට උදෑසන දම්සභා මණ්ඩපය ආරම්භ වුණා. සවස් භාගයේ ධර්මදේශනය පසුරු 1ට ආරම්භ වූ අතර එය මෙහෙවනු ලැබුවේ පූජ්‍ය කොටපොළ අමරකීර්ති හිමියන් විසින්. පූජ්‍ය අක්මීමන ධම්මපාල හිමියන් සහභාගී වූ සවස දම්සභා මණ්ඩපය ඉන් අනතුරුව ආරම්භ වුණා. සවස බුද්ධ වන්දනාවෙන් අනතුරුව සිල් පවාරණය කොට සියත අමාවැස්ස පෝදා සජීව විකාශයේ වැඩසටහන් මාලාව නිමවට පත් වුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 209 වැනි ධර්මදේශනය අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද මෙදවචී ධම්මජෝතිනා හිමියන් මෙවර ධර්මදේශනාව සඳහා වැඩම කළා. රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය දුරු වී රටට හා ජනතාවට रतन सूत्र सज्जायना किरीमे पिंकमा कैलनीय राजमहा विहारस्थानेदी संविधान करते बेनवा ए कैलनीय राजमहा विहाराधिपति पूज्य महाचार्य कोल्लुपिटी महेंद्र संगराकित नायक स्वामी वहांसे गे मूलिकात्वे ගම සමග පිලිසඳර පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල වෙලංවිට ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පසුගිය සැප්තැම්බර් මාස 25 වන දින ගම සමග පිලිසඳර වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල වෙලංවිට ග්‍රාමයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වුණා. ඒ ගම සමග පිලිසඳරක් වැඩසටහන් මාලාවේ පළමු යන්නයි. එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද හල්දුමුල්ල වෙලංවිට ග්‍රාමයට පැමිණියේ. බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ලෙස හඳුනාගෙන තිබූ වෙලංවිට ග්‍රාමයේ ජනතාව පෙන්වා දුන් හා එෙහිදී හඳුනාගත් ගැටළු වලට කණිරමින් විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී පවරනු ලැබුවා. මාස 7කට පසු එහි ප්‍රගතිය සොයා බැලීමට ජනාධිපතිවරයා අද මෙලෙස සහභාගී වී තිබෙනවා. ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදිකළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. හවුතලේ සිට වෙලංවිට දක්වා බස් රථ දෙකක් දහවණයට එක් කිරීම අද සිට සිදු කෙරුණා. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 8ක් ඔස්සේ බස් රථ දෙක දහවණෙන් මෙතෙක් පැවති ප්‍රවාහන දුෂ්කරතා විසඳනු ලබනවා. වනාලි පහරින් කැඩී ගිය යුද හමුදාව ඉදිකළ නව නිවස ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට මෙහිදී ලක් වී තිබෙනවා. ගම සමග පිලිසඳරින් ප්‍රතිලාවාත් කරගත් ඉඩම් ඔප්පු ලාබින් කිහිප දෙනෙකු සමගද ජනාධිපතිවරයා කතා බහ කළ අතර වගා කටයුතු වල අඛණ්ඩව නිරතම ලෙසටයි ඔවුන්ට උපදෙස් ලබා දුන්නේ. වෙලංවිට ග්‍රාමයේ විදුලි වැට වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීය වෙයි පැවතුනේ. එහි දිග කිලෝමීටර 6ක් විදුලි වැට ප්‍රතිසංස්කරණය කර සක්‍රිය කිරීමද මෙවන විට සිදුව තිබෙනවා. නිකපොත සිට වෙලං විට පාසල දක්වා මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කර තිබෙන අතර වෙලංවිට සිට කොස්ලන්ද වැල්ලවාය මාර්ගය සම්බන්ධ කෙරෙන කිලෝමීටර් 14ක මාර්ගයේ ඉදිකිරීම සිදු කෙරෙමින් පවතිනවා. පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස ඉදිකිරීමින් පවතින ජල යෝජනා ක්‍රමය පිළිබඳවද ජනාධිපතිවරයා සොයා බැලුවා. බණ්ඩාරවිල නගර සැලැස්ම සහ හබුතලේ නගරය සංචාරක ආකර්ෂණයක් සහිතව සංවර්ධනය කිරීමට ජනතා නියෝජිතයින් කළ ඉල්ලීම කෙරෙහිද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. පාස්කු ප්‍රහාරය හා දේශපාලන පළකිනීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. 2015 ට කලින් සාරාන්ත පඩි ගෙවපු ඒ ජාලය ගැන ඌව පාවිච්චි කරපු අය ගැන පරීක්ෂණයක් කරන්න ඕන. මේ කාරණා ටික එඩියට ආව නම් මෙලහට අපි මහමොලකරු අල්ලලා. අද සෑම කෙනෙක්ම කියනවා බුද්ධියසේ සමහර කොටස් මේ ත්‍ස්තවාදී දෙක සම්බන්ධකම් තිබුණා කියලා. මේ පාස්කු ප්‍රහාරයේ ඉන්න ප්‍රධාන නියෝජිතයන් තිදෙනෙක් වන ආම මොහිදීන් කියන පුජ්‍යලයා, පොලිස් පායිස් කියන පුජ්‍යලයා, හා සහරන් නෂීම්ගේ සහෝදරයා වන රිල්වාන් මේ 2006 වකවානුවේදී බුද්ධයන්සවල සහ අනිකුත් අයගෙන් අවි ලබාගත් පිරිස හැටියට මේ වார்த்தාවෙම හඳුන්වලා දීලා තියෙනවා. ජනතාවගේ අරසා සම්බන්ධව ඒ සියලුම වගකීම් රජේ බාර ගන්නවා. ඉස්සර වගේ හොයන්නේ බලන්නේ නැතුව ඒ සිද්ධීන් යටපත් කරන්න කොයි වෙලාවක් කැටවිතු කරන්න පහුගිය කාලේ වෙලා තිබුණේ ඒව නොදැක්කා වගේ හිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරය එක ආගමකට හෝ එක ආයතනයකට එල්ල වුණු විපතක් නෙවෙයි. ඒක සමස්ත ජනතාවටම සෑම ආගමකටම පොදු සමස්ත ජනතාවටම පොදු විපතක් වුණේ. එවන් විපතක් වළක්වන්නට නීතිය ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. ඔවුන්ට දෙවන්ට අභියෝගයක් වෙලා තියෙනවා. ණයට අඳුකොල පේන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේකේ ගැත්ත ඝාතකයෝ හොයන්නේ නැහැ. ඔවුන් හෙව්වේ නැතුණාට රට නොදන්නේත් නැහැ. ඉතින් ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් ගෝඨාභය මහත්තයගෙන් වහාම මේ සම්බන්ධයෙන් නිවර්දි තොරතුරු හොයලා නිවර්දි ඝාතකයෝ හොයාගන්න.
මීට අවුරුදු දෙකකට කලින් මෙරටේ ජීවිත 200 ගාණක් බිලිගත්තා 300කට ආසන්න ප්‍රමාණයක් තාමත් දුක් විඳිනවා අන්න ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු මතකෙතුමව අත්අඩංගුවට අරගෙන තියෙන ඇරෙන්න මේ කිසිසේත්ම දේශපාලන පරිගැණීමක් මත අත්අඩංගුවට ගැනීමක් නෙවෙයි දැන් මේ ආණ්ඩුව හදනවා තමන්ගේ අසාර්ථකත්වය වහගන්න තමන්ට බෑ කියලා තේරෙනකොට සමාජ මාධ්‍ය ජාල ආදිය වාරණයට ලක් කරන්න දැන් රටවට අපවත් කිහිපයක් කෙරේ නුවරඑළිය සිට අවිසමවිල දක්වා අධික වේගයෙන් අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී සිදුව ඇති මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ යහපහගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක බවයි හැටන් පොලිසිය සඳහන් කළේ. බෞද්ධාගමික පූජා භාණ්ඩාල විසලකින් සිවුරු ඇතුළු පූජා භාණ්ඩ රැසක් සොරකම් කරන ලද කල්ලියක් කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස සොරකම් කරන ලද පූජා භාණ්ඩවල වටිනාකම 486,000ක් පමණ බවයි පොලිසිය සඳහන් කළේ. සෞඛ්‍ය උපදේශවලට පටහැනිව හැටන් ඩන්බාරි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සූදානම් කර තිබූ පාපන්දු තරඟාවලියක අවසන් මහා තරඟය නතර කිරීමට හැටන් පොලිසිය සහ හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කටයුතු කර තිබෙනවා. අවසන් මහා තරඟයේ පැවැත්වීමට තරඟ සංවිධායකයින් සියලු කටයුතු සූදානම් කර තිබූ අතර තරඟාවලිය නැරඹීම සඳහා විශාල පිරිසක්ද පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය මින්නිමවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.